අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රුපානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආර්යසිංහ මම වෙනුරි ගින්නලිය අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජීවන වියදමේ පීඩනය අඩු කරන්න අයවැයෙන් සහන රැසක් තරුණියක් පැහැර ගන්න ගිය අවසන් ගමන गुरु विदुहल्पति वेटु विषमताव इवत करान्न देंट वेनकरलातीन मुदलत तवात रुप्याल मिलियन तीस दहासाक एक्किरीमत अद इदिरिपात किरनु आयवेन योजना किरना जनपतितात मांत्री वरुंतात विश्राम वेटुप लबान्न नाम අවුරුදු 10ක්වත් එම දුරේ ඉන්න ඕනේ කියන යෝජනාවත් අයවැයට අද ඇතුළත් වුණා. මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ විෂාම් වයස අවුරුදු 65ක් දක්වා වැඩි කරන්න යෝජනා කරනවා. දුම්බිටික මිල රුපියල් 5කින් ඉහළ යද්දී සුරාබද්දත් ඉහළ ගොස් තිබෙනවා. इधर श्रीलंकावे हत्ते हायवन आयवे मुदलमाते वैसिल राजपक्ष महता अद पार्लिमेंट दिरिपत् कला अमाते वर्या आयवे लेखन समगिन पार्लिमेंट पेमिनेन अवस्थावेदी उनुसुम पिलिगनीम हिम्युना जनाधिपति गोटाबे राजपक्ष मतितुमाद पार्लिमेंट सभागार बेट पेमिन सिटिया लबनवसर वेनुवेन रजे आर्थिक वेडपिलिवल आयवे इदिरिपत् करमिन अमाते वैसिल राजपक्ष महता पहदिली कला गरु कथानायकतुमनि अद මාවිසින් ඉදිරිපත් කරන්නේ නිදා ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැයයි මේ අයවැය ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමාගේ රජය විසින් ඉදිරිපත් කරන දෙවැනි අයවැය වන අතර මුදල් ඇමතිවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි ගරු කතානායකතුමනි අපි ගෙවා දමමින් සිටින්නේ ජනතාවගේ ජීවනෝපාය ආදායම් මාර්ග සහ රැකියා සුරක්ෂිත කිරීම පිළිබඳ ඉතිහාසයේ දරුණුතම අභියෝග සහිත කාලවකවානුවයි ගරු කතානායකතුමනි මේ අභියෝග මැද පවා අපේ ආර්ථිකය හැසිරීම සඳහා අවශ්‍ය සියලුම ශක්තියින් අප සපතුව තිබෙන බව දැඩි විශ්වාස කරනවා රාජ්‍ය ව්‍යාපාර සඳහා දෙන් ලබන පුනරාවර්ධන වියදම් වෙනුවට ප්‍රාග්ධන ආධාර වශයෙන් ලබා දී ඔවුන් රජයේ හා පුද්ගලික ඉදිකිරීමේ හා සේවාවල නිරත වෙයි ආදායම් උපයදවා ගැනීමේ ඉඩකඩ සැලසීමට යෝජනා කරනවා සියලු රාජ්‍ය ව්‍යවසායන්ගේ ව්‍යාපාර නැඹුරුව හා මුල්‍ය විනය තත්කාලීන නිර්ණායකයන් මත පදනම්ව වර්ධනය කිරීම සඳහා ජාතික ආර්ථික දැන්ට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදිකිරීම වසර දෙකකට අත්හිත වීමට යමා යෝජනා කරනවා එමෙන්ම සෑම අමාත්‍යාංශයක්ම 2022 වර්ෂය තුල පරිපූර්ණ ඇස්තමේන්තු ඉල්ලීමෙන් වලක්ින සංශෝධනයක් විසර්ජන පනතට ඇතුල් කිරීමට මා යෝජනා කරනවා ගරු අමාත්‍යවරුන් ආ රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව මාසරකට ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25%කින් කපා හැරීමටත් විදුලිය අවශ්‍යතාවය සූර්ය බල ශක්තිය ලබා ගැනීම පිණිස දිරිගන්වන වස් විදුලි බල ප්‍රතිපාදන 10%කින් අඩු කිරීමටත් යෝජනා කරනවා දැන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුප ලැබීමට නම් අකණ්ඩව වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ප්‍රමාණවත් එම වසර 5ක් කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා මේ යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපති දුරය ඇතුළු සෑම දුරයක් සමාම වළංගු වෙනවා මීට අදාළ නීති සම්පාදන කුලියුතු වෙනවා එළඹෙන මුදල් වර්ෂයේ සිට රජයේ සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කර යුතු බව යෝජනා කරනවා ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න වයස අවුරුදු 65 දක්වා දීර්ඝ වීමට යෝජනා කරනවා මුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ස්ථාපිත කර දිවයිනේ සියලුම් පාසල් සඳහාම
අධිවේග අන්තර්ජාලය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ලබා දීමට මුල්‍ය හා තාක්ෂණික පහසුකම් සම්පාදනය කිරීමට යෝජනා කරනවා. ගුවන් විදුලිය හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින්පසු ඉදිරියට විවුර්ත වෙන්දේසියක් හරහා පමණක් සිදු කළ යුතු බව යෝජනා කරනවා. දැන්ට විශ්‍රාම වැටු නොලබන ජේෂ්ඨ පුරවැතියන් සඳහා දායක විශ්‍රාම වැටු ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතක් හඳුන්වා දීමට යෝජනා කරනවා. ළමා සහ මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා දැන්ට පවතින මූලික ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳා ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ඇතුළත් වැඩපිළිවෙලක් හඳුන්වා දීමට යෝජනා කරනවා. ව්‍යසාය ඇරඹුම් වලට උත්තේජනය සැපීමට අරමුණු කරගෙන 2022 වසරේ තුල එම ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකර සිටීමට යෝජනා කරනවා. පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපාංග හා මෙවලම් දේශීය නිෂ්පාදන කිරීමට යෝජනා කරනවා. මහජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දී ඉලක්කගත වගාවන් භෝග වෙනුවෙන් විශේෂිත පොහොර මාදිලි සකස් කිරීමට අවශ්‍ය ව්‍යාප්ති ග්‍රාම සේවක නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. කුෂිකාර්මිකා වැවිලි ශේෂ්ත්‍රයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රසාරාත්මකව කාන්තාවන්ට හා තරුණින්ට විශේෂ පදනම මත වගා නොකළ ඉඩම් ලබා දී නව කුෂි ව්‍යවසායකින් බිහි කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික කුෂි උද්‍යාන ඇග්‍රෝපාක් ඇති කිරීමට යෝජනා කරනවා. සෑම දිස්ත්‍රික්කයකටම නවීන පන්නේ ජාත්‍යන්තර පාසලක් හා රෝහලක් ඇති කිරීමට ආයෝජකින් දිරිගැන්වීමට අවශ්‍ය ඉඩම් හා බදු සාන ලබා දීමට යෝජනා කරනවා. 21-22 මහකන්නේ සිට සෑම ගොවි මහතෙකුම තව ගොවිතැන සඳහා අවශ්‍ය කරන දේශීය ඝන හා දියර කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමටත් රසායනික කුෂිකාර්මික වෙනුවට කාබනික කුෂිනාශක නිෂ්පාදනයටත් අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය සැපීම සඳහා දැන්ටමත් රුපියල් මිලියන 35000ක් වෙන් කර තිබෙනවා. අපේ කුෂිකාර්මික අංශය නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා මේවන විටත් විසර්ජන පනතින් වෙන් කර ඇති රුපියල් මිලියන 17005 මුදලට අමතරව තව රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැන්ට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මා අත්‍යන්ත බතික් ඇතුළු පේශකර්ම දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. ගම සමග පිලිසඳරක් ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 85000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. පාසල් වෑන් හා බස් රථ හිමියන්ට සාන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා. රට වසා තිබූ කාලය තුළ ත්‍රිරෝද රථ ධාවනය කිරීමට නොහැකි හේතුවෙන් ආදායම අහිමි වූ ත්‍රිරෝද හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට යෝජනා කරනවා. පුද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් යෝජනා කරනවා. මහජන ආරක්ෂා වෙනුවෙන් පොලිසිය සඳහා තවත් මිලියන 500ක් වෙන් කිරීමටත් මිනි මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල මාස 24ක් යනකම් වර්ෂ දෙකකට දීර්ඝ කිරීමට තවත් මිලියන 4000ට අමතරව තවත් මිලියන 1000ක් ප්‍රතිපාදනයක් වෙන් කරන වගේම රජයේ නිල්දා රින් සඳහා යතුරුපැදි ලබා දීම සඳහා මූලික වියදමක් ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එක්වරක් පමණක් අය කරන බදු 20-21 තක්ෂේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායමක්
උපයන තැනත්තන් හෝ සමාගම් මත එක්වරක් පමණක් අය කරන 125ක ටැක්ස් සර්චාර්ජ් බද්දක් අය කිරීමට යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ ආර්ථික යලි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීමට යෝජනා කරනවා 102.5ක අනුපාතයේ යටතේ වසරකට රුපියල් මිලියන 120ක ඉක්මවන මුදලට යටත් පිරිවැටුමක් මත මෙම දායක මුදල අය කරනු ලබනවා සිකරට් මත අය කරන බද්ද වහාම ක්‍රියාත්මක පරිදි වැඩි කිරීමටත් ඒ අනුව එක් සිකරට්ුවකට රුපියල් 5කින් වැඩි කිරීම මේ මගින් බිලියන 8ක වහාම ක්‍රියාත්මක වරන පරිදි සුරා බද්ද වැඩි කිරීමට යෝජනා කරනවා ඒ පිළිමත ගැස නිවේදනයේ අදහස අපේ අපි නිකුත් කරනවා virtual treasuries නමින් ශ්‍රී ලංකා බැංකුවේ ආචාර ධර්මය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත වහාම මාරු කිරීමට යෝජනා කරනවා මෙතර ගුරු හා විදුහල්පති වැටුප් විෂපතාව දුරු කිරීම සඳහා වූ යෝජනාවද මෙවර අයවැයට ඉදිරිපත් කර තිබුණා ගුරු විදුහල්පති සේවායේ වැටුප් විෂමතාවේ ඉවත් කරන ලෙස ඉල්ලා දියත් කර තිබුණු වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර රජයේ විසින් ප්‍රතිපත්මය වශයෙන් පිළිගනු ලැබූ 2021 8 30 වෙනි දිනද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරනවා එය ගුරු ආ විදුහල්පති වැටුප සඳහා දැන්ට දරනු ලබන රුපියල් මිලියන 109000ට ඉක්ම වූ අධික මුදලට අමතරවයි දැන්ටමත් අභ්‍යාස ලාභීන් ලෙස රජයට බඳවා ගත් නැති සියලුම උපාධාරීන් 2022 ජනවාරි මාසයේ තුල සිට ස්ථිරපත්වීන් ප්‍රදානය කිරීමට කටයුතු කරනවා අයවැය ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු සිදු කෙරෙන සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් තේපැන් සංග්‍රහයට එක් වුණා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැති ඇමතිවරුන් අයවැය පිළිබඳ මාධ්‍ය වෙත විවිධ අදහස් පළ කළා. ඉතාම හොඳ අයවැයක් ආර්ථික වශයෙන් ඍණ ආර්ථිකය තියෙන වෙලාවක මේක ධනවලට ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා හෙට දවසේ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සහ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දවැන්ත වෙනසක් ඇති කිරීමට හැකියාවක් ලැබෙන අයවැයක් හැටියට හඳුන්වනවා නෑ මට තේරෙන්නේ රටේ ජනතාවට යාපතක් කරලා තියෙනවා දැන් අපි බලාපොරොත්තු වුණා මේ බඩු මිල අඩු කරයි කියලා ඒව අඩු කරවා විදිහට අපිට දැනන්නේ පුරුදු පරිදි නොඑක් නොඑක් සුරංගනා කතා කියනවා නමුත් අපි මතකයි ගිය අවුරුද්දේ කිව්වේ මොනවද ඒකක්වත් යථාර්ථයක් වෙන්නේ නෑ ක්‍රියාවට යෙදෙන්නේ නෑ නරකම වෙලාවක ගෙනාපු හොඳම අයවැයක් මේක. කියලා ප්‍රශ්න තියෙද්දී මහජනයාත් හිතුවේ ඊටාම බරපතල පීඩාවන් මේ පාර අයවැයෙන් මිනිසුන්ට ලැබෙයි කියලා. නමුත් ඊටාම පරිස්සමින් ඒ සියල්ල මුදල් ඇමතුමා මනවින් හසුරවලා තියෙනවා. මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ඇති වෙලා තියෙන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ආර්ථික සමාජ සංස්කෘතික සහ දේශපාලන ගැටලු මේ අයවැයෙන් ආමන්ත්‍රණය කළ නැහැ කියලා. කනගාටුවෙන් ප්‍රකාශ කරන්න වෙනවා. 2022 විහා විතරක් බලලා හදපු අයවැයක් නෙමෙයි. තව අවුරුදු 3ක් 4කට ඉදිරියට යන දීර්ඝ කාලීන සැලැස්මක්. මම හිතන්නේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය ලැබුණොත් මේ කාර්යය අපිට ඉටු කරන්න පුළුවන් වෙයි. වැඩියෙන් මුදල් තියෙන මිනිසුන්ගෙන් අරගෙන සාමාන්‍ය මිනිසුන්ට දෙන්න කරපු අයවැයක් මේ අයවැය. එහෙම නැත්නම් ජනතාවට බදු බර පටවන්නේ නැතුව මහා පරිමාණයේ ව්‍යාපාර සහ අනිකුත් සේවයන් තමයි ආදායම් ලබා ගැනීමට යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව ඉතාම හොඳ අයවැයක් මම හිතන්නේ යම් කිසිද ආකාරයකින් මේක මෙතෙක් තිබිච්ච සම්ප්‍රදායට වඩා ටිකක් වෙනස් වෙච්ච නමුත් ඉතාමත්ම රැඩිකල් ප්‍රවේශයක් අපේ අයවැය ව්‍යාපෘතියට රාජ්‍ය වියදම් ව්‍යාපෘතියට ආදායම් ව්‍යාපෘතියට ගේන ඉතාම වැදගත් අයවැයක් කියලා මෙතෙක් විවෘත නොකළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ළඟදීම ආරම්භ කරන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා පාසල් වැසීමේ කිසිදු සූදානමක් නැති බවත් ළමයින් පාසල්වලට එවීමට දෙමව්පියන් බිය විය යුතු නැති බවත්
ඔවුන් පෙන්වලා දෙනවා. එහෙම නේද වෙන්රි? ඔව්. අද දිනේදී කොරෝනා ආසාදිතින් වාර්තා වීම 700 සීමාව ඉක්මවලා ගියා. ඒ වගේම කොරෝනා මරණ 23ක් අද දවසේත් වාර්තා වුණා. කොරෝනා අවධානම තවදුරටත් ඒ විදිහටම තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අනුතුරු අඟවනවා. අද දිනේදී මෙරට කොරෝනා ආසාදිතින් 723 දෙනෙකු හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 548,784ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 11,712ක්. අද දිනේදී කොරෝනා ආසාදිතින් 333 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 523,122ක්. අද දිනේදී කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා වාර්තා කළා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත ජනගහනයෙන් 72%කට එන්නත් ලබා දී අවසන් බව අමාත්‍ය කිහිලිය නබුකැලේ මහතා පවසනවා. ලෝකේ පළවෙනි රටවල් 4-5 ඇතුළත අපි අවිල්ල තියෙන මේ වෙනකොට 72%ක් සම්පූර්ණ ජනගහනයෙන් අපි වැක්සිනේට් කරලා තියෙනවා. අපි දකින්නකොට මරණ සංඛ්‍යාව ඇනලයිස් කරලා බලපුවාම වැක්සින් නැති අය 79%ක් තමයි මැරලා තියෙන්නේ. වෙනත් සංකූලතාවයන් තියෙනවා. එතකොට අපි රජයක් හැටියට අපිට කරන්න පුළුවන් දේවල් සියල්ල කරාට පසුව ජනතාවට තියෙන කොටස ජනතාවගෙන් වෙන්නේ නැත්නම් යම් යම් නීති අපිට ගේන්න වෙනවා. බහුතර ජනතාවගේ රැකවරණය පිලිස. ළමයින් දිගටම නිවාසවල තබාගෙන සිටීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයේ කඩකප්පල් වෙන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා. ශිෂ්‍යයින්ගේ පැමිණීම සහ ආචාර්ය මණ්ඩලවල විදුහල්පතිතුමන්ලගේ ගුරු මහත්මාත්මීන්ගේ පැමිණීම දිහා බැලුවාම තම සහභාගීත්වය සියලුම දරුවන්ගේ තියෙනවා. අපිට සමහර විට ආරංචි යනවා කෝල වහන්න වේවි වහන්න. නමුත් අපි වහන්නේ නැහැ. ඉස්කෝල වහන්න විදිහක් නැහැ. මොකද විභාග තියාගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. නැතු දැනට කෝල වහන්න තීරණයක් නැහැ. යම්සි රෝගී තත්ත්වයක් යම් තැනක ඉස්මතු වුණොත් ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරිතුමා ඇතුළු ඒ සෞඛ්‍ය විශේෂඥ උපදේශ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් මං හිතනවා දරුවන්ගේ අධ්‍යාපනය මේ වෙලාවේ අනිවාර්යෙන් දිය යුතුයි. ඉතින් ඉදිරි කාලයේදී මං හිතන්නේ සෞඛ්‍ය උපදෙස් 96789 පන්තිත් ආරම්භ කිරීමට පියවර ගනීවි. දැනට ඒ සඳහා තීරණ නැරන්නේ. රෝස සුවඳ තවත් තිකු කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලොක් සමගින් එන නව සන්ලයිට් රෝස් කෙරබලපිටියේ යුගතනවි බලාගාරයේ රජයේ සතු කොටස් සහ ගෑස් සැපීමේ ඒකාධිකාරිය අමරිකා සමාගමකට පැවරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල කමේ සලකා බලන්න කියලා නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම ඉල්ලීම කළේ අදාළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී. ඇය කියා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවයි. එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ. නඩුවට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට කල්ලබා දෙන ලෙස ජමීල් මහත්මිය මෙන්ම වගුත්තරකරුවන්ගේ නීතිඥවරුන්ද ඉල්ලා සිටියා. ඒ අනුව සති 3ක් ඇතුළත අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල්ලබා දුන්නා. නඩුව ලබන 26 වෙනිදා කැඳවීමටද නියෝග කළා. අනුරාධපුර ගල්පොත්තේගම ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණියක පැහැර ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහු ජීවිතාක්ෂයට පත් වුණා. ඔහු ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල් කීපයක හිමිකරුවෙකු වූ 38 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ. තරුණිය පැහැර ගැනීම සඳහා මෙම පුත්කලයාගේ නිවසට පැමිණි අවස්ථාවේදී තරුණියගේ සහෝදරයා පහර දී තිබෙනවා. පහර කෑමට ලක් වූ පුත්කලයා මියගිය අතර තරුණියගේ සහෝදරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තරුණිය පැහැර ගැනීමට පැමිණි පුත්කලයා ව්‍යාපාරිකයෙකු වීමට පෙර තරුණියගේ නිවසේ කාලයක් පදිංචිව සිටි අයෙකු බවයි පැවසෙන්නේ. පසුව කොළඹ ප්‍රදේශයට පැමිණ ව්‍යාපාරමකින් ඔහු කෝටිපතියෙකු වී තිබෙනවා. තරුණිය ටික කලක් මොහුගේ රූපලාවන ආයතනයක රැකියාව කළ අතර පසුව ඔහු එහිදී ඇස් සිර කරගෙන සිට ඇති බවද හෙළිවුණා. කෙසේ හෝ ඔහුගෙන් මිදී පලා විත් තරුණිය නිවසේ සිටියේදී යලි පැහැර ගැනීමට මොහු උත්සාහ දරා ඇත්තේ.
එම අවස්ථාවේ තරුණියගේ සොහොයුරා ඔහුට පහර දී තිබෙනවා. සිය බිරිඳගේ උපන්දිනයේ දා රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර රථයක් ත්‍යාග කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුලද දැඩි කතාබහට ලක් වුණා. කිරුළිපන බේස්ලයින් පාරේ ජල්නලෙලි මිනිරිතව සිටි සේවකයෙකු පස් කන්දකට යටවී මියගොස් තිබෙනවා. මාර්ගයේ කැපූ වලක ජලනල එළමින් සිටියේදී වල අවට පස් ඔහුගේ ශරීරය මතට කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් සේවකයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. යුනියන් පෙදෙසේ කුඩා නිවසක සිදු කළ වැටලීමකින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 41ක් සහ පැරණි රියදුරු බලපත්‍ර 42ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ව්‍යාජ බලපත්‍ර මුද්‍රණයට යොදාගත් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගැනුණා. ක්‍රීඩා අමාත්‍යාංශය හා නෙස්ලේ ආයතනය එක්ව වාර්ෂිකව පවත්වන මාර්ග පාපැදී තරගාවලියේ ජය ලබා ගැනීමට යුද හමුදාවේ දිල්ෂාන් විජිතකුමාර සමත් වුණා. කොළඹ විහාර මහදේවි උද්‍යානයේ වටා පැවති මෙම තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසක් සහභාගී වුණා. විවෘත තරගය සඳහා කිලෝමීටර 30ක පමණ දුරක් ගමන් කිරීමට සැලසුම් කර තිබුණා. මෙහි දෙවන ස්ථානයේ දකුණු පළාත් පාපැදි සංගමේ නියෝජනය කළ රොෂාන් මදුසංක හිමි කරගත්තා. කාන්තා තරගාවලිය කිලෝමීටර 20කට සීමා කෙරුණා. වයස අවුරුදු 23න් පහළ 40න් ඉහළ වයස අවුරුදු 50න් ඉහළ ආදී ලෙසට තරඟ පැවැත්ුණා. ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නෙස්ලේ වෙතින් වටිනා ත්‍යාග පිරිනැමුණා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.